සුබ මධ්‍යහනක්. ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථමින් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබා දෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය කියයි. සමස්ත දෙමළ ජනතාවගේ සහාය නව රජයට දෙන්න දෙමළ ජනතා විමුක්ති පක්ෂයෙන් ඉල්ලීමක්. අතහැර දමා ඇති ග්‍රාමීය වැව් පිළිසකර කිරීමට කැබිනට් අනුමැතිය. වැස්ස එලෙසමයි කාලගුණයෙන් අනාවැකි. ඇමරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියෙන්. ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහයදීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු රටවල් සූදානම් බව පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසනවා. ලබන 14 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍ය සුරකීම සඳහා දේශපාලඥයින් සහ ජනතාව අතර සංවාදය තවදුරටත් දිරිගැන්විය යුතු බවද ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර රටක ව්‍යවස්ථාව අනුව එරටේ ප්‍රධානියාගත් තීරණවලට ජාත්‍යන්තරය අතපෙවීම් සිදු නොකළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය කතානායක සහ කන්සර්වේටිව් පක්ෂ දේශපාලඥ නෙස්බී සාමිවරයා පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් බ්‍රිතාන්‍යයේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. සෑම රටකටම ව්‍යවස්ථාවක් තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය දෙයක් සිදු වී නැහැ. මහා බ්‍රිතාන්‍යයේ පවා මෙවැනි දේ සිදු වී තිබෙනවා. රජයේ පැවැත්මට යම්කිසි කාල සීමාවක් තීරණය කර තිබූ නමුත් එය ඊට පෙර අවසන් වීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ සාධාරණ හේතුන් මත රටක විධායක ජනාධිපතිවරයාට තීරණය ගැනීමේ අයිතිය තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලෙක්. අවස්ථා කීපයකදීම ඔහු මට හමු වී තිබෙනවා. ඔහු තම රටේ යහපත් උදෙසා නව අගමැතිවරයෙකු පත් කිරීමට තීරණය කළා. අනිකුත් රටවලට මේ සම්බන්ධයෙන් අතපෙවීම් කළ නොහැකි. හේතුව ඒ රටවලට ආවේනික වූ ව්‍යවස්ථාවන් තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී සහාය දීමට අපි සූදානම්. මම එක් දේශපාලන පක්ෂයකට පමණක් පක්ෂපාතී නැහැ. එම නිසා මගේ සහෝදර දේශපාලකින්ගෙන් ඉල්ලා සිටින්නේ රටවල ස්වාධීනත්වයට අතපෙවීම් නොකරන ලෙසයි. දෙමළ පක්ෂ මෙම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළ කළ යුතු බව දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ කාන්තා කණ්ඩායම් නායිකා සෙල්වි මනෝහරන් මහත්මිය පවසනවා. මඩකලපුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළා. තත්පෝදු இந்த இலங்கை அரசியல் எடுத்துக்கொண்டால் නැගෙනහිර පළාතේ යුද්ධයෙන් පීඩාවටපත් වූ වැන්දඹුවන් 51,000ක් පමණ සිටිනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් වැන්දඹු කාන්තාවන් 34,763 ජීවත් වෙනවා. මෙම කාන්තාවන්ගේ ජීවිත සෞභාග්‍යවත් කරන්නට නම් නව රජයට සහයෝගය ලබා දීම අත්‍යවශ්‍යයි. මේ ලැබී ඇති හොඳම අවස්ථාවෙන් දෙමළ ජනතාව මෙන්ම දෙමළ නායකයොත් ප්‍රයෝජන ගත යුතු බවයි මා කියන්නේ. ඉදිරි මාස කිහිපය තුළ වතු ජනතාවගේ ගැටලුවලට වත්මන් රජයෙන් විසඳුමක් ලැබෙනු ඇතැයි තමා තුළ විශ්වාසයක් පවතින බව රාජමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පහුගිය ආණ්ඩු කාලය තුළ වතුකර ජනතාවගේ වැටු ප්‍රශ්නය විසඳන්න මන් දිගින් දිගටම සටන් කළා. රුපියල් 1000ක වැටුපක් ලබා දෙන්න කියලා මම රනිල් මහත්තයා ළඟ වැඳ වැටිලා ඉල්ලුවා. වතු සේවකයන්ගේ වැටු ප්‍රශ්නය විසඳන්න කියලා මං පාර්ලිමේන්තුවට පෙට්‍රල් පවා අරගෙන ගියා විරෝධය පළ කරන්න. ඒත් ගියාණ්ඩුව මේ ප්‍රශ්නයට ඇහුම්කම් දුන්නේ නැහැ. කම්කරු ඇමති මුදල් ඇමති වැවිලි කර්මාන් තැමතිකම් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඔවුන්ට බලයේ තිබිලත් ඒක ඉටු කළේ නැහැ. අලුත් ආණ්ඩුව පිහිටවුවට පස්සේ ආරුමුගන් තොන්නබන් මහත්තයා සමග ගොස් මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී වැටු ප්‍රශ්නය පිළිබඳ කතා කළා. එතුමා ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වී කමිටුවක් පත් කළා. ඒ පිළිබඳ පෙරේදා මුදල් අමාත්‍යංශයේදී සාකච්ඡා කළා. ඉදිරි කාලයේදී මේ ප්‍රශ්නය විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍ර මහතාද මෙහිදී අදහස් පළ කළා. පසුකිය රජයේ සමයේ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂයට මම සහාය පළ කළා. ඒ නැගෙනහිර දෙමළ ජනතාවට සැබෑ සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන්. ඒත් ඒ අපේක්ෂාව ඉටු කරගන්න එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. නැගෙනහිර පළාතට සංවර්ධන අමාත්‍යාංශයක් ඉල්ලා සිටියා.
ජනාධිපතිතුමා එම ඉල්ලීම ඉටු කළා. පසුගිය අවුරුදු තුන තුළ එක්සත් ජාතික පක්ෂය ගෙනාපු අයවැයට දෙමළ ජාතික සන්ධානය විපක්ෂ ඉඳලා සහාය පළ කළා. විශ්වාස භංගයටත් අපි සහාය පළ කළා. ජනවාර්ගික අර්බුදයට ඒ ආණ්ඩුවෙන් පිළිතුරක් දෙයි කියලයි අපි සහාය පළ කළේ. අපේ ජනතාවගේ ක්ෂණික ප්‍රශ්නවලට රජයෙන් විසඳුම් ලැබුණේ නැහැ. මේ ඉතිරි වෙලා තියෙන කාලය තුළ හෝ අපේ ජනතාවට යමක් කරන්න ඕනේ කියලයි මගේ මතය. දිගටම දේශපාලනේ රැඳී සිටින්න මගේ කැමැත්තක් නැහැ. ජනතාවට සංවර්ධනයේ අරුණලු ඉටුවිය යුතුයි. වසර 70ක කාලය තුළ අපට හැමදේම අහිමි වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද 40,000ක් පමණ නඩු වෙලා. එහෙම උනේ ජනතාව බලාපොරොත්තුණු දේවල් ඉටු නොවුණු නිසායි. උතුරු නැගෙනහිර නිවාස 50,000ක් හම්බ වුණා. ඒ ව්‍යාපෘතියත් එක එක්කෙනා බාරගන්න ගිහිල්ලා ඒවා ඉදි වුණේ නැහැ. ඒ පළාත්වල ඉන්න මිනිස්සු නිවාස වැසිකිලි නැතුව දුෂ්කර ජීවිතයක් ගත කරනවා. වත්මන් ආණ්ඩු යටතේ ඉදිරියේදී හෝ එම ජනතාවට සාධාරණයක් ඉටු කර ගැනීමට හැකිවේ යයි මම විශ්වාස කරනවා. නව රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතා සහ කැබිනට් අමාත්‍යවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා අද සිය රාජකාරී ආරම්භ කළා. තරුණ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළේ සර්ව ආගමික ආශිර්වාද මැදේ. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වන මනුල පෙරේරා මහතාට පත්වීම් ලිපිය ලබා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ගරු ජනාධිපතිතුමා මගරු අග්‍රාමාත්‍යතුමා මේ දෙපළගේ එක්වීම ජනතාව බලාපොරොත්තු වුණා. අපි කිසි කෙනෙක් නොසිතපු වෙලාවක නොසිතූ ආකාරයට ඒ දෙපළගේ එක්වීම තුළ ලොකු බලාපොරොත්තුව රටේ ජනතාව තුළ අද ඇති කරලා තිබෙනවා. එනිසා ඉදිරියට රට කරගෙන යන්න රට බේර ගැනීමට මේ දෙපළට හැකියාව ශක්තිය ලැබෙනවා කියන එක අපි හැමදෙනාගේම ඒ විශ්වාසයයි. මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. සර්වාගමික ආශිර්වාද මැදේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරුණේ. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඉටු කිරීමට පොදුජන බලාපොරොත්තු සමග අපි ගමන් කරනවා. බස්නාහිර පළාත කියන්නේ කේන්ද්‍ර සංවර්ධනයේ මධ්‍යස්ථානය. ඒ නිසා බස්නාහිර පළාතේ සංවර්ධනයට සියලු දෙනා සමග එකට කටයුතු කොට මේ සංවර්ධන කටයුතු වල අරමුණ විශ්වාසයක් ඇති ස්ථාවර ආණ්ඩුවක රටක් පවත්වාගෙන යාමට පුළුවන් ගමනකට ශක්තිය ධෛර්යය දායාදය ඉටු කිරීමයි. බස්නාහිර පළාතේ සෑම පළාත් පාලන ආයතනයකම ප්‍රධානීන් සමග අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරලා ඔබෙන් උදුරගත්ත නාගරික සංවර්ධන අධිකාරි බලය ඔබට ආපහු දෙන්න. කථානායකවරයා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඇතැම් ප්‍රකාශ සිදුකරන බවට සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ චෝදනා කරනවා. කළුතරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අතිගරු ජනාධිපතිතුමාට ඇති වෙලා තිබුණා වූ දැඩි පීඩනකාරී තත්වයත් පසුගිය රජයත් සමග කටයුතු කිරීමේදී ජනාධිපතිතුමාගේ යෝජනාවන් නොසලකා හැරලා රාජ්‍ය නුවණ සංවිධානවල මනදොල පිළිවීම සඳහා කටයුතු කිරීමත් කැබිනට් මණ්ඩලයේ සහ රජය තුළ විවිධාකාරී ප්‍රශ්න ඇති වෙච්ච මොහොතක තමයි ජනාධිපතිතුමා රට වෙනුවෙන් මේ අභීත තීන්දුව ගත්. කථානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනිව සහ මෙරටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් ඇතැම් ප්‍රකාශ නිකුත් කරනවා සේම විදේශීය තානාපතිවරුන් මුණ ගැසිලා මේ අඳෝනාව කියන ස්වරූපයක් තමයි අපිට දකින්න තිබෙන්නේ. කථානායකතුමාට අපිට කියන්න තියෙන්නේ කථානායකතුමනි පාර්ලිමේන්තුව වාරාවසන් කිරීම සිදු කරලා තිබෙන ව්‍යවස්ථාවට අනුකූලව ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ඊයේ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ විධානයන්ට අනුවම පමණයි කටයුතු කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා ජනාධිපතිතුමනි කෙසේ හෝ මොනයම් ක්‍රමයකින් හෝ පාර්ලිමේන්තු විසිරුවා හැරලා මම හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම තමයි සුදුසුම ක්‍රියාමාර්ගය හැටියට අපි දකින්නේ.
මේ අතර කතානායකවරයාගේ වත්මන් හැසිරීම රටට අනර්ථකාරී බලපෑම් ඇති කරන්නක් බව විද්වතුන් පෙන්වා දෙනවා. ගරු කතානායකතුමා කරන ලද ප්‍රකාශය මා දන්නා තරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි සහ රටට ඉතාම අනර්ථකාරී ක්‍රියාවලියන් ගෙන දෙන වූ ප්‍රකාශයක්. රටේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමෙන් අනතුරුව එකී අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් තියෙයි කියා පෙන්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එහෙම කිසිම ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ. කැබිනට් මණ්ඩලයේ පත්කිරීම හෝ අහෝසි කිරීමේ සම්පූර්ණ බලතල තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. ඒ බලය යටතේ පත් කරන ලද ඇමති මණ්ඩලය පිළි නොගෙන පෙර පැවති ඇමති මණ්ඩලය පිළිගන්නවායි කියන්නේ මං හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ශිෂ්‍යෙක්වත් කියන්නේ නැති කතාවක්. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. අපි දැක්ක පහුගිය ආණ්ඩුවේ කම්කරු නීති ක්‍රියාත්මක කිරීමේ වෙනුවට හාම්පුතුන්ගේ යහපත සඳහා ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න නැත්නම් ඒවා බාල්දු කරන්න පටන් අරන් තියෙනවා. සේවක අර්ථසාධක කරමුදලට 10%ක තිබුණු බද්ද 14% දක්වා වැඩි කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි සේවකයින්ට ලැබුණු පොලි අනුපාතය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමානුකූලව දියවී යාමේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ජාතික සේවක සංගමේ සංවිධායක හැටියට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී සභිකයෙක් හැටියට කියනවා මේක අවස්ථාවක් කරගෙන පක්ෂයේ ලොකු වෙනසක් නායකත්වයේ සිදුවිය යුතුයි. කෙසේ වෙතත් ඒ හිටපු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වලයා යටතේ තිබ්බ රජයට රට ඇතුලේ කිසිම හයියක් තිබුණේ නැහැ. එක කණ්ඩායමකවත් සහයෝගයක් තිබුණේ නැහැ. කම්කරුවන්ගේවත් ගොවියන්ගේවත් මධ්‍යම පන්තිකයන්ගෙන්වත් එහෙම සහයෝගයක් තිබුණේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ උඩ මේ රජයේ ඉතාම තපාසු තත්වයට පත් වෙලා ඉන්න වෙලාවක තමයි මේ වෙනස සිද්ධ වුණේ. දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදාවට පත් වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි. පවතින අඩුපීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ දිවයිනාවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ සහ අසවලාකුලින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. දිවයිනේ උතුරු නැගෙනහිර උතුරු මැද වායඹ මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසියෝ ගිගුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. එවගේම මධ්‍යම සහ සබර්ගම්ම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිතත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. දෙවෙනි වතාව මුහුදු ප්‍රදේශවල වැසියෝ ගිගුරුම් සහිත වැසිය තියෙන්න පුළුවන්. ඒ වගේම හම්බන්තොට සිට මඩකලපුව ත්‍රිකුණාමලය සහ කංකසන්තුරය හරහා පුත්තලම දක්වාවල වරණ තොබ් වෙනන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවෙනි වතාව මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැටි කිලෝමීටර් 30-40 අතර අගයක් ගණනාවේ බලාපොරොත්තු වෙනවා. මෙම අගේ විටින් විට පැටි කිලෝමීටර් 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ පළවීමේ හැකියාවක් පවතී. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කුඹුරු රැසක් ජලයෙන් යට වෙති වෙනවා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 400ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කුඩා වැව් රැසක් වාන් දමන අතර ප්‍රදේශ රැසක කුඹුරු බිම් ජලයෙන් යටවීම නිසා ගොවීන් දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා. වවුනියාව කිඩවරාන් කුලම් වැවේ වාන් දොරටු තුනක් අද උදැසන විවෘත කෙරුණා. මැදවච්චිය ප්‍රදේශයේ සියලුම වැව් පිට අර ගලමින් පවතිනවා. පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. කණ්ඩලම වැව වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා. ඒ සමග දඹුල්ල සිට වැවල වැව දක්වා මාර්ගයේ ගමනාගමන කටයුතු වලට සුළු වශයෙන් බාධා එල්ල වී තිබෙනවා. මේ වන විට කලා වැවේද වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමටයි පියවරගෙන ඇත්තේ. නැවතත් දේශීය පුවත්. අතහැර දමන ලද ග්‍රාමීය වැව් නැවත පිළිසකර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මේ බව හෙළිකරුණේ. විවිධ හේතුන් මත අතහැර දැමීමට ලක්ව ඇති වැව් 1958ක් හඳුනාගෙන තිබෙනවා. මෙම වැව් ප්‍රතිසංස්කරණය තුළින් වගා බිම් අක්කර 97,900ක් වගා කිරීම රජයේ අපේක්ෂාවයි. එසේම භූගත ජලය පෝෂණය කිරීම, මුඩු බිම්වල වනගහනය වර්ධනය සහ වනසතුන්ගේ ප්‍රයෝජනය සඳහාද සැලසෙන සේවා සැලකිලට ගනිමිනුයි මෙම වැව් පිළිසකර කිරීමට තීරණය කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය තීරණය කර තිබෙනවා. තරුණ පරපුර කෘෂි ක්ෂේත්‍රයේ වෙත යොමු කරවා ගැනීම අරමුණයි. මේ අනුව ඔවුන්ට ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 6 මට්ටමේ කෘෂිකර්ම ඩිප්ලෝමාව ප්‍රදානය කරනවා.
උතුරු නැගෙනහිර පළාත්වලින් ලබාගත හැකි කෘෂි අස්වැන්න තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. ඒ අනුව උතුරු නැගෙනහිර කෘෂි නවෝදේ නමින් මෙම කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ යටතේ පළාතේ කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම සඳහා වන බාධා අවම කිරීම අපේක්ෂාවයි. දිවයින පුරා වගා කරන ලද භෝගවල තත්වය, අපේක්ෂිත නිෂ්පාදනය, භෝග හානි සහ අස්වනු නෙලීම ආදී දත්ත ඇතුළත් භෝග පුරෝකථන වාර්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරෙනවා. එම දත්ත තවදුරටත් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා. තමුන්නාසල දන්නවා පහුගිය කාලය තුළ දිගින් දිගටම අපිට බලධාරීන් සමග විවිධ ගැටුම් වලට යන්න සිද්ධ වුණා. පහුගිය රජයේ විසින් ගත්ත ඉතාම අදූරදර්ශී තීරණ. සමහර ඇමතිවරු පහුගිය රජයේ කටයුතු කරපු ඉතාම අත්නෝ මතක විදිහට තමන්ට ලැබිච්ච දේශපාලන බලය සදාකාලිකව තමන් ළඟ තියෙනවා කියන මානසිකත්වයෙන් දිගින් දිගටම කටයුතු කරපු ආකාරය. ජාතික වෙළඳ ප්‍රතිපත්තියකින් තොරව රටක් විදිහට අපිට අත්විඳින්න වෙලා තිබිච්ච අවාසහගත තත්ත්වය. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරන දෙලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේ වහලය දිරාපත් වීම නිසා මෙවන විට සායන කටයුතුද නවතා දමා තිබෙනවා. මෙම සායන කටයුතු නවතා දමා මාස කිහිපයක් ගත වුවත් තවමත් විසඳුම් ලැබී නැති බවයි ජනතාව පෙන්වා දෙන්නේ. වහලේ දිරාපත් වීමේ අවදානම දැන්වීම අලවා මෙම ගොඩනැගිලි වසා දමා ඇති ආකාරය දක්නට තිබෙනවා. ගොඩනැගිල්ලවට මෙවන විට වල් බිහි වී ඇති අයුරුද අප වාර්තාකරුගේ කැමරා කාචයට හසු වුණා. 1927 දී ස්ථාපිත කරනු ලැබූ කළුතර කොහලාන ප්‍රදේශයේ පිහිටි මෙම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සායනය ලෙසයි සැලකෙන්නේ. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මගින් මෙය පාලනය වන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මේ පිළිබඳ වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. මාස 3ක් තිස්සේ නිවාස 20කට අධික සංඛ්‍යාවක් විනාශ කළ වන අලියකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා. හබරණ, දිගම්පතන, මීගස්සව ආදී ප්‍රදේශවල ගැවසුණු මෙම වන අලියා හිරිවඩුන්න ප්‍රදේශයේදී අල්ලාගෙන තිබෙනවා. ඒ දඹුල්ල සහ ගිරිතලේ වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි. මෙම වනාලියාගේ සිරුරෙහි වෙඩි පහරවල් රැසක් පවතින අතර ඒ හේතුවෙන් S2 අන්ධව ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. අධික වර්ෂාවත් නොතකා දැඩි පරිශ්‍රමයකින් අල්ලාගත් මෙම වන අලියා හොරෝපතාන අලි සංරක්ෂණාගාරය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. බස්නාහිර පළාත් උපාධිගුරු පත්වීම් ප්‍රධානෝත්සවය රාජකීය ජනාධිපති විද්‍යාලයේදී පැවැත්වුණා. 2014 වසරේ පැවැත් වූ උපාධිධාරී ගුරු විභාගයෙන් සමත් වූ උපාධිධාරීන් 200 දෙනෙකු සඳහා ගුරු පත්වීම් ප්‍රධානය කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. විද්‍යා, කලා, වාණිජ, සංගීතය ආදී විෂයන් සඳහා පත්වීම් පිරිනැමුණා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ මහතා පරිවර්තනය කළ එරන්ගේ ලෝකය කෘතිය එළිදැක්වුණා. ඒ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වෙත කෘතිය පිළිගැන්වුණා. මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. පානදුර වදුරන්මුල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමය විහාරස්ථානයේ ඉදිකළ නව ධර්ම මන්දිරය විවෘත කිරීම සිදු කෙරුණා. ඒ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. යුද්ධය හා විවිධ හේතුන් නිසා අත්පා අහිමි වූවන් සඳහා කෘතිම අත්පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ මන්නාරම මඩු 613 වන බලසේනා මූලස්ථානයේදී 54 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර, 61 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙනුයි පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ. ප්‍රදේශයේ පාසල් 6ක දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමක් සිදු කෙරුණා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙහිදී අදහස් දැක්වූ පුරවැසි බලය සමකැඳුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියේ නව අගමැති පත්කිරීමට 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලතල තිබූ බවයි. මෙ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධාන කළ තවත් මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ රටේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වයට සියලු දෙනා බුද්ධිමත්ව මුහුණ දිය යුතු බවයි. ලක්හඩ ගුවන්විදුලියේ ප්‍රවර්ධන වැඩසටහනක්
කිරුළපන මහජන බැංකු පරිශ්‍රයේදී පැවැත්තුණා. මහජන බැංකුවේ අනුග්‍රහයෙන් පැවති මෙම ප්‍රවර්තන වැඩසටහනට කෝපි කඩේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් විනෝදාත්මක වැඩසටහනක්ද ඇතුළත් කර තිබුණා. දැනවදහනේ ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 42ක් ලබා සිටිනවා. තරඟයේ මේවන විට දිවා භෝජනය සඳහා නතර කර තිබෙනවා. එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසවරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. www.ipnnews.lk